රන්කෙත අද්දර ගොවියන්ට ගොවියන් හමුවන රන්කෙත අද්දර ගැමි ගොවි අන්දරය. හේතුවා මස්සිනේ ඔහේ හිටපංකෝ කොහෙද ඇබුලන් කඩාගෙන බිඳගෙන දුවන්නේ දුවන්නේ කොහෙද කියලා අහන්නේ ඇයි උපසන්නේ සබල මොකද අපුචි මොකක් හරි කලබලයක්ද කලබලයක් නෙවෙයි නම්බරං ඇයි මානේ වෙ බණ්ඩ පැටියා පොලිසියට අල්ලගෙන ගිහින් කියලා මොදන්නේ අපේ මේ මානේ වෙ බණ්ඩ මලයා කුරා කූඹියෙකුටවත් වරදක් කරන්නේ නැති මිනිහා මොකටද දැන් මේ පොලිසියට එන්නේ ගියේ? හුයි වස්සේ සීක ගහක් කපලා කියලා නේද? පහුගිය දවස්වල සට්ටි වැදිලා මාත් එක්ක නම් කීවා මේ පන්සලේ දේවාලේ තනන එකට මේ ගහ පූජා කරන්න ඕනේ කියලා. ඒකද දන්නෙත් නෑ මෙලහකට ඔය කපලා අරන් ගියේ. ඒක සමයි දේවාලේ තනන එකට කැපුවා කියලා සමාහි ඇමසිනි ඕක කවුද බලන් ඔය ඩිංගට මේ පොලිසියට කීවේ කොසනස් මසිනේ දෙකට පහට නැති අසමජ්ජාති පහරේ ඔය ඉන්නවනේ බලන් අර රසිතයක් කම්මුතු වෙනකල් දහපද්දුරාවේ උන් ගස් කැපුවා ඈ කොයි එකෙක් ආණ්ඩුවෙන් මේ නිලමක්කාරයන්ට කීවද නෑලි එකෙක් කට හෙල්ලුවේ නැන්දේ කොන වහගෙන හිටියා නෑ හුනවා ඒකද මේ මසිනි උඹස්සේන වස මාන ඇවි පැටියගේ කෙවල් දිහා ගොඩ වැසිලා උඹ පලයන් මොකද මට මේ කොහිල මිටි හතටක් කපා ගන්න ඕනේ ඒ හින්දා මං කොහිල කුටුව පැත්තට ගොහින් එව්වත් මේ කපලා මේ එන්න ඇයි කඩේට දෙන්නද කොහිල දලු කපන් ඔව් මේ එළවලු කඩේ කෙල්ල පයින්ඩයක් කියවලා තිබ්බා මේ තිබුණු කොහිල මිටි ඉවරයි කියලා මං මිටි 10ක් විතර ඔය කපලා දාලා එන්නම්කො හා එහෙනම් මයියන්ඥා උඹස්තු ඔය වැඩේ ආහවරයක් කොරලා ඉක්මනට වරෙන්කො ඒ පැත්තේ මම්මි උඹෙන් අහන්න කියලා මයි හිටි උඹසෙන් රානිත් ගොයිසන් පැස්තකට කොරලා කුහිල කොටුව බදාගෙන ඉන්න කල්පනාව මහිතේ උඹට පිසිද මසිනේ අය එහෙම කරනවද මේ දවස්වල ටිකක් කොහිල වල මේ සුද්ධ පුද්ද කරලා දැම්ම එච්චරයි උඹට ඉතින් කුහිල කොටුවෙන් පාඩුවක් නෑනේ කිව්වහම මොකද ඉහට උඩින් ලාබයි ආයේ ඉතින් තෙල් පොර ගැහුවා කියලාද අලසික හිටෙව්වා වතුර සම්පාදනය කෙරුවා ඔච්චරනේ මම මේ කොහිල ගොවිතැන කරන්නේ මස්සිනේ හරි හිතේ සන්තෝසෙ මොකද මම මිනිසුන්ට දෙන්නේ මේ වහජාති හදාපුවන් නෙමෙයිනේ ඒක හරි අර එහා පැස්සේ රුස්ලියදි කෑල්ලක් හදලා කොහිල අලසිකක් හිටවුවා නම් මොකද මාත් කල්පනා නම් කෙරුවා බලමුකෝ ඒ ටිකත් කොරන්න බලමුකෝ කියන් හද පං ඒ ටික දවසක කියපංකෝ මා සුදවට එඤ්ඤා උඹට කියන්න දැන් ඕම් වෙලෙන්දන් ගොල්ල හොයාගෙන ගෙදරටම එනවා ඔට නම් කාරිර උඹස් තුට්ටු දෙකට එහෙම දෙන්න පවකුන්ට මං ඔය එන තරමක් වෙලෙන්දන්ට දෙන්නේ ඈ කඩේ කෙල්ල ඉල්ලුවොත් ඔය මිටි හතටත් දෙනවා. අනිත් ඒවා දෙන්නේ අපි අර මේ ජයරත්න පැටියට. ජයා පැටියා පොරවල් ලොල වෙනසන් කොර මිනිහන්. ඊකට දුන්නට කමක් නැ. මැස්සි කිසි හොර බොරුවක් නැති එක බොලං. සුමානෙකට වැත්තක් මේ කොහිල මිටි 50ක් විතර ඇන්න යනවා. එතකොට කොහිලාල කොහිලාල නම් ඉතින් සුමාන දෙහෙකට තුනකට වැත්තක් වගේ තමයි ඉතින් ගලවන්නේ. කොහිල කියන්නේ මස්සිනේ වෙන්ජන් විතරක් නෙවෙයිනේ.
හා උසසයක් නේ. නැතුව. බොලං උඹට මසගර අපි පුන්නි සන්දි අපේ පුන්නිය අම්ම කොහිල මුලවුයට අපේ පොල්කට්ට ඇන්න ඒ පොල්කට්ටෙන් දඬු තලලා එම හොඳ සකසොත්තානමට මේ උන්ද වැඩේ කොරන්නේ. කොහිලක හෙත්තා හක්ක දන්න දෙයක් නෑන. කෝල ටික කන දඬු ටික කන අලේ කන මස්සිනි. ඔය මූලග්ගිනිකාරයන්ට එහෙම හරි ගුණයි කියනනේ මස්සිනේ කොහිල. හප්පා හරි ගුණයි බලන්. කොහිල වැංජනේ සවැදිය මම නම් මනප කැඳවලට බලන්. අපේ සමහර උදවිය කනවට කනවා මිසක් එව්වයි තියන අය ගුණාගුණ දන්නවද? හප්පේ අපේ වේදස්ත පයින් සඳි. හෙවුන්ට ඔය අරිස සමාරු කාර්යොණ්ඩ කොහිලල් ගොටු කොල්. හිතකොට කරල් හැබෝ හෝගොව්වා දාලබුලම් බේතක් හැදුව කියලා මගේ මතකේ තියෙනවා. උඹත් ඉතින් ඔය නිකන් ඉන්න එකේ මේ කොහිල ටිකක් හිටවපංකෝ. වැඩිය ඕන් නෑ. එක ලියදිකර ටික හදාපංකෝ මං කියනවට. බලමුකෝ මාසිනි බලමු. බලමුකෝ නෙමෙයි වැඩේ පටන් ගනින්. මං මේ කියන්නේ මාසිනේ කොහිල ගොවිතැන මං කොරන හින්දා. කිව්වහම මොකද අනිත් ගොවිතැන් වලට වැඩිය ලේසි පාසුයි. අනිත් එක ඉතින් ආදායමත් හොඳයිනේ. අනිත් එක හේනෙ කුඹුර වගේ ඒකට මලිලා ගැලිලා ඉඳත් ඕන නේද බලන්. නැතුව ඔහේ ඉඳ හිට ඉතින් විපරං කෙරුවා නම් එච්චරයි. විකුණ ගන්නත් ඉතින් අරකම එක පස්ස ගිහින් වලි කන්න දෙකුත් නෑනේ. මං උඹට කලිනුත් කීවේ වෙලෙන්දන් ගොල්ල හොයාගෙන එන්නේ අය හොයාගෙන ගෙදරටම. හා එහෙනම් වැඩේ පටන් ගන්නකො මට දැන් ඉස්සර වාගේ ගැහෙන්න හයිය හතියස් නැ. හෝ ඔය වගේ ගොයිස්සන කොරලා සියගස්ස නම් ඒක ඇති මස්සිනේ මට දැන්. උඹ එහෙම කියලා ඔය නැගිට යන්නද? මේ ඔහොම හිටපොන්කු ටිකක් මේ ගලවපු කොහිලාලා ටිකක් තියෙන එව්වත් ඇන්න පැලයන්. මේ ඩිංග ඉතක් හිටපොන්කු මං ඇන්න එනකල්. උඹටත් ඉතින් මූලක් ගායේ තියෙන හින්දා ටිකක් කොහිල වැඩිපුර කෑවට කමක් නැහැ. අනවරි රන් කෙත අද්දර අත්තමට එක් වූ කයිය කරගහ වැවි චන්ද්‍ර කුමාර ජයසුන්දර වරුණ රවි ශංක රන්කෙත අද්දර මහවිදානේ ගුවන්විදුලි ගොවි සේවාවේ රජරට ඒකකයේ බාර ප්‍රදීප් ධර්මචන්ද්‍ර සමගින් අමිත සචින්තන. රන්කෙත අද්දර මහ ගමරාල ආරගොඩ ගල්ලත්රාල අපි ලබන සුමානේ රන්කෙත අද්දරදී හමු වෙමු.